ඔබට සුබ දවසක් වේවා. අද දවසේත් අපි මාවතට එළියා ආශිර්වාද වචනය සමග එකතු වෙන්නට යනවා. අද දවසත් ප්‍රාර්ථනා කරනවා ඔබට ජීවමාන යේසුස් ක්‍රිස්තුස් වහන්සේ තුල ආශිර්වාදමත් සුබ දවසක් වේවා. අද දවසෙත් මේ අලංකාර වචනය ඔබගේ පාදයට පහනක් ඔබගේ මාවතට එලියක් වන්නට යනවා. ශුද්ධ බයිබලයේ ශුද්ධ මාක් 11 වෙනි පරිච්ඡේදයේ 22 සහ 23 පද අපට ගොඩාක් සමීප පද කොටසක් තමයි අද දවසේ ඔබගේ ආශිර්වාද වචනය වෙන්ට යන්නේ. යේසුස් වහන්සේ ඔවුන්ට උත්තර දෙමි. දෙවියන් වහන්සේ කෙරෙහි ඇදහිල්ල ඇතුව සිටපල්ලා. සැබෑවක් නුඹලට කියමි. කවරෙක් නමුත් මේ කන්දට කතා කොට ඉදිරි වූ දේ වැටි යන්නේයි කියා තමාගේ සිතින් සැත් සැක නොකොට තමා කියන දේ සිදු වේයයි අදහන්නේ නම් ඒක ඔහුට සිද්ධ වන්නේය. ආමෙන්. දෙවියන් වහන්සේට ප්‍රශංසා වේවා. ස්වාමීන් වහන්සේ කියනවා දෙවියන් වහන්සේ කෙරෙහි ඇදහිල්ල ඇතුව සිටපල්ලා. යේසුස් වහන්සේ කියනවා මගේ පියාණන් කෙරෙහි ඇදහිල්ල ඇතුව සිටපල්ලා. මං සැබෑවක් කියන මම සත්‍යයක් කියන ඔබට එවැනි ඇදහිල්ලක් ස්ථිර ඇදහිල්ලක් තියෙනවා නම් කවරෙක් නමුත් මේ කන්දට කතා කොට ඉදිරි මුහුදේ වැටි යන්නේ කියා තමාගේ සිතින් සැක නොකොට. අද අපි ගොඩාක් යාඥා වෙස වෙන්නේ. අද ගොඩාක් තැන්වල අපි කතා කරන්නේ අද දවස වෙනකොට සැකේ තියාගෙන වෙයිද නැද්ද කියන විශාල බලාපොරොත්තු කඩවෙච්ච සිතක් ඇතුව සමහර වෙලාවට යාඥා කරලා කැපවීම් කරලා ගිහිල්ලා පැත්තක ඉඳගෙන හිතනවා අයියෝ මං යාඥා කරා මේක සිද්ධ වෙයිද දන්නේ මේක වෙයිද දන්නේ නැහැ අපේ සිතේ සැකේ තියා ගන්නවා. ස්වාමින් වහන්සේ කියනවා සැක නොකොට පොඩ්ඩක්වත් සැක හිතන්න එපා. ලැබුණා යයි කියලාම සිතපල්ලා ඉදිරි මූදේ මේ කන්ද වැටුණා යයි කියලාම සිතපල්ලා. තමා කියන කොයි දේ නමුත් සිද්ධ වේයයි අදහන්ට කියලා කියනවා. එහෙනම් ඒක ඔබටයි මටයි සිද්ධ වෙන්න යනවා. අද දවසේ ඔබේ මගේ ජීවිතේ යම් කාරණාවක් තිබෙනවද? ඔබේ මගේ ජීවිතේ බලාපොරොත්තු වෙන දෙයක් තිබෙනවද? ඔබයි මමයි ඒ සම්බන්ධව යාඥා කරනවද? දැන් මේ වෙනකොට මාස ගාණක් යාඥා කරලාද? එහෙම නැත්නම් අවුරුදු ගාණක් යාඥා කළාද? එහෙම නැත්නම් පටන් ගත්ත විතරද ඔබගේ යාඥාව? තාම දෙවියන් වහන්සේට ඔබ බාර කරලා නැද්ද? දෙවියන් වහන්සේ කෙරෙහි ඇදහිල්ල ඇතුව සිටපල්ලා. තමා කියන කොයි දේ නමුත් යාඥා කරන මොන දේ නමුත් ඒක සිදු වෙනවා කියලා සැක නොකොට ඔබ අදහනවා නම් ඒක අද දවසේ හෙට දවසේ මින් ඉදිරි සතියේදී ඔබත් මමත් ඒ ආශිර්වාදය හාස්කම අත්විඳින්න යනවා යේසුස් වහන්සේගේ නාමයෙන්. ආමෙන්. දෙවියන් වහන්සේට ප්‍රශංසා වේවා. ප්‍රේමවන්ත දෙවි පියාණනි, අද දවසේ මේ ආදරණීය දරුවෝ, අද දවසේ මාවතට එළියක් වචනයට සම්බන්ධ වෙන්න දරුවෝ, තමන්ගේ ජීවිතේ බලාපොරොත්තුවක් තියාගෙන ඔබ වහන්සේගේ ඉදිරියේ ඒ බලාපොරොත්තුව පෙරදැරි කොටගෙන සිටිනවද? ස්වාමිනි යාක්ෂා කරනවා යේසුස් වහන්සේගේ නාමෙන්. ඔවුන්ගේ සිතේ සැකයක් නැතුව තමන් ඉල්ලන දේ කියන දේ එලෙසින්ම සිදුවෙනවාය කියලා අදහන කල ඒ අය ඒ ආශිර්වාදය හාස්කම සිදුවෙනවා දකින්ට යනවා යේසුස් වහන්සේගේ නාමෙන්. ආමෙන්. එසේනම් අද දවස ඔබට අලංකාරවත් ආශිර්වාදමත් සුභම සුභ දවසක් වේවා. Yesu pihitai.